අදත් හෙටත් අපි ලංකාවෙම ඉන්න අපේ සංවිධාන ජානවල ඉන්න ප්‍රධානීන් ගැනලා පක්ෂ කාර්යාලේ සාකච්ඡා කරනවා. මොකද ලංකාවේ අදටත් සංවිධානාත්මකම ශක්තිය දැවැන්තම සංවිධාන ශක්තිය තියෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට. ඒ නිසා අපි මේ සියලුම නියෝජිතයෝ ගෙන්නලා සාකච්ඡා කරා. අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ පැවැත්වෙන අතිසාර්ථක මැයි දිනයක් මේ මාසේ පළවෙනිදා දෙකහමාරට කැම්බල් පිටියේ පවත්වන්න. ඒ වගේම අපි ආරාධනා කරනවා අපේ සියලු පාක්ෂිකයින්ට මේ සාර්ථක මැයි දිනයට පැමිණ සහභාගී වී මේ අයිතිවාසිකම් වෙනුවෙන් තමන්ගේ හඬ ඉදිරිපත් කරන්න කියලා. අපි කොහොමත් වසර ගණනාවක් අපිට මැයි දිනයක් පවත්වන්න බැරි වුණා නොයෙකුත් හේතුන් නිසා, කොවිඩ් රෝගය සහ නොයෙකුත් කාරණා නිසා. ඒ නිසා අපි ටික කාල දවසකට පස්සේ, ටික අවුරුදු කීපයකට පස්සේ තමයි අපි මේ මැයි දිනය පවත්වන්නේ. ඉතින් අපි බලනවා ඉතාම සාර්ථක මැයි දිනයක් පවත්වන්න. මොකද මං කලින් කිව්වා වගේම මේ රටේ අදටත් සංවිධානාත්මක ශක්තිය තියෙන, දැවැන්තම සංවිධාන ශක්තිය, විශාලතම සංවිධානාත්මක ශක්තිය තියෙන පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. අපේ පළාත් පාල නියෝජිතයෝ, පාර්ලිමේන්තු නියෝජිතයෝ, ඒ වගේම පළාත් සභා නියෝජිතයෝ ඉතාම ක්‍රියාශීලීව අපේ පක්ෂයේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ නිසා අපි හිතනවා සාර්ථක මැයි දිනයක් අපිට මෙවර පවත්වන්න පුළුවන් වෙයි කියලා. අපත් එක්ක කටයුතු කරන සහෝදර පක්ෂ තිබෙනවා. ඒ පක්ෂත් මේ මැයි දිනයට සහභාගී වෙනවා. නමුත් සුපුරුදු පරිදි අපි පක්ෂ කීපයක එකතුවක් විදිහට මේ මැයි දිනය පැවැත්වුවත්, එහි සුපුරුදු පරිදි දැවැන්තම ජනතාව සම්බන්ධ කරන පක්ෂය විදිහට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉතාම සන්තෝෂයෙන් මේ මැයි දිනය අපි ඉතාම සාර්ථකව පවත්වනවා. අපි මේ දින පෙළපාලියක් මෙවර පවත්වන්නේ නැහැ. සමහර පක්ෂ අපි දන්නවා යම් යම් පොඩි පොඩි ස්ථාන අරගෙන මේ දින පවත්වන බව අපිට තේරෙනවා. නමුත් සුපුරුදු පරිදි කැම්බල් පිටියේ තමයි අපි මේ දිනේ පටන් ගන්නෙ. දෙකහමාරට පටන් ගන්න අපි පහමාරට ඉවර කරනවා. අයියේ අයියෝ අම්මා රට ගිහින් ආව විතරයි කාර් එකකුත් අරගෙන එන්න ලුකලේකට. අලුතෙන්මනේ. ඔව්, පර්මිට් එකක් හම්බුණානේ. ඈ, ඒ කොහොමද? මම රටේදි සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්.